මම කවුද? අපි කරන රැකියාවෙන් අපි කවුද කියලා අඳුන්නන. අපි විවාහ වෙච්ච පවුලෙන් අපේ වටිනාකම හොයාගන්න අපිව තල්ලු වෙන. සමහරලාට අපේ රූපේ අපේ වටිනාකම ගන්න. ඇයි ඒ රූපය තුලින් වටිනාකමක් දෙන නිසා. රූපේ තියෙන සුන්දරත්වේ නැති වුණාම ඔබ කවුද? කවුරුත් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ ගොඩාක් වටිනවා. මොකද ප්‍රශ්නේ මම කවුද? සමාරු ඉන්නවා අධිමානසිකත්වයෙන් වැඩගෙන. ඒගොල්ලෝ හිතන ඒගොල්ලෝ තමයි සුපර්මෑන් කියලා. ඕන දෙයක් මට කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් සමහරු ඉන්නවා තමන් තුල කිසිම වටිනාකමක් නැහැ කියලා හිතන. එතකොට දැන් මේ ප්‍රශ්නේ එනවා අපි කවුද කියලා කොහෙන්ද හොයාගන්නේ? සාමාන්‍යයෙන් අපි කවුද කියන එක අපි හොයාගන්නේ දෙමෝපියන්ගෙන්. ඊළඟට යාළුවන්ගෙන්. ඊළඟට අපේ සමාජයේ හම්බෙන තනතුරෙන් අපේ වටිනාකම. අපි විභාග පාස් කළා ડોක්ටර් නම් මැරෙනකම්ම ડોක්ටර් තමයි. දැක්කද කොහොමද මම කවුද කියන එක සමාජයෙන් හදන විදිය. ඊළඟට මම දරන තනතුර මට වටිනාකම. ඒ නිසා තමයි රැකියාව නැති වුණ කෙනාට ඔක්කොම ඉවරයි. ප්‍රශ්න තියෙන්නේ සමාජයෙන් හම්බ වෙන වටිනාකම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. බලවතුන් වයසට යනවා. කවුරුත් ගණන් ගන්න නැති තැනකටත් පත් වෙනවා. ලස්සන නැති වෙලා යන. නැත්ද? සල්ලි තිබුණු අයට සල්ලි නැති වුණා. එතකොට මොකද වෙන්නේ? මුළු ජීවිතයම සැලවෙනවා. වෙනස් නොවන වටිනා අනන්‍යතාවයක් අපිට තියෙනවා. ඒක අපේ ජීවිතය මැරෙන තුරා මරණුත් එහා රැගෙන යනවද? මොකද්ද අපේ වටිනාකම? ඒ බලන්න අපි යන්නේ සම්මිදානන් වෙතට. යුදා සංස්කෘතියේ කෙනෙක්ව හඳුන්වන්නේ තමාගේ තාත්තගේ නමෙන්. ඉතින් මං හිතන්නේ ජේසුස්වත් හඳුන්වන්නේ නැත්තේ ජුසේගේ පුත්. හැබැයි ජොර්දාන් ගඟේ පුතුම දෙයක් සිනා. මොකද උනේ? ජොර්දාන් ගඟේ උන්වහන්සේ දන ගහනකොට දෙවියන් වහන්සේ ජේසුට කිව්වා උන්වහන්සේ කවුද? ඇවිල්ලා කිව්වා ඔබ මාගේ ආදර පුතා. මම ඔබට ප්‍රේම කරමි. හදිස්සියෙම දෙවියන්වහන්සේ ආලෝකයක් දීලා කියනවා ඔබ කවුද? මං හිතන්නේ ඒක විශාල අරගලයක් වුණා උන්වහන්සේට. මොකක්ද අරගලය? මේ මගේ ඇතුළට වුණ හඬ මං අදහනවාද? එහෙම නැත්නම් පුරුදු යාළුවෝ මිත්‍රයෝ පරිසරය මට කියපු දේ අදහන. ඔය අරගලය විසඳා ගන්න කොහට දුන්නාසෙ ගියේ? කාන්තාරයටම ගියා. කාන්තාරයට ගිහිල්ලා මේ අරගලය ඇතුළේ යනවා. මං කවුද? එතකොට මං කවුද කියන එක අහනවා. මේ සමාජෙන් කියන කෙනාද මම? එහෙම නැත්නම් දෙවියන්වහන්සේ කියන කෙනාද මම? මේ අරගලේ යනවා. ඔය අරගලේ තමයි මතෙඋතුමා පරීක්ෂාවන් වලින් අපිට දෙන්නේ. අපිටත් ඔය අරගලේ තියෙනවා. පළවෙනි එක මොකද්ද? තමාව බලා ගන්න, මාව බලා ගන්න, කල්පං කරන්න. ඊළඟට බලය ගැන පරීක්ෂාවක් දුන්නා. මොකද්ද දුන්න? බලය ගැන දුන්න පරීක්ෂාව නා කියලා බලන්න දැන්ස ඔබ බලාගනි. පණින්න බලන්න පල්ලෙහාට. මනුස්ස ජීවිතේට විවිධ පරීක්ෂාවන් දීලා අර අනන්‍යතාවේ නැති කරන්න බෑ. ඇතුළට දෙනන්ස කිව්වා ඔබ මගේ ආදර පුතා. ශුද්ධාත්මයන් වහන්සේ අන්‍ය රූප විලාස වීම තුළ දුන්න අනන්‍යතාවේම අරගෙන අපේ හදවතට ඇවිල්ලා ඉවරයි. ඒක ඔබ තුළ ආලෝකයක් වෙච්ච හැටිය ඒක ඔබට විතරක් නෙමෙයි ආශිර්වාදේ. ඇත්ත වශයෙන්ම ඔබේ දූතකාරී එකයි ඔබ තුළින් අනිත් අයගේ ජීවිතව